කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. දිවයිනේ මේ දිනවල තියෙන්නේ නීතිදිග සුළං ප්‍රහායක්. ඒ හේතු කොටගෙන බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹෝගේ පළාත්වල කඩින් කඩ වැස්තත්යන් නිර්මාණය වෙනවා. සමහර අවස්ථාවල සූර්යාලෝකයක් නැවස්තක් තියෙනවා. ඊට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් පවතින. සුළඟේ ප්‍රවේගය 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. හයිවෙන්දෙන් පස්සේ මේ දිවයින්ට බලපාන වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. තොවිලේ පටන් ගන්න වෙලාව හරි. හොයාගෙන ගිහින් ඩෙංගි මදුරුවා නැති කරමු. කොළ පාට, රතු පාට, නිල් පාට කියලා වෙනසක් නැහැ. දොස්තරද, ඉංජිනේරුවද, කම්කරුවද කියලා වෙනසක් නැහැ. පුංචි කිරිසප්පයාටත් උවිදිනවා, මරනවා. හොයාගෙන ගිහින් ඩෙංගි මදුරුවා නැති කරමු. එකවන්ව සටන් කරමු. ඩෙංගි නැති රටක් හදමු. මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මෙරට ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 36,930 බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 15,305. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 9,073 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 17ක්. ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි අවදානම් ස්ථාන හඳුනාගෙන එම ස්ථාන විනාශ කිරීම හා පරිසරයේ පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු රෝගය රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.